දැන් අරගලයේ හිටියා හොඳ මිනිස්සු. ඒගොල්ලන් අරගලයේ කරේ Facebook එකේ කණ්ඩායම එක්කව වෙලා හෙල්මට් කණ්ඩායම් වගේ ඇවිල්ලා ගෝරබේ මහත්තයා එළවලා ඒගොල්ලන් රැඳුන්නේ නැහැ ගියා. නමුත් ප්‍රචණ්ඩත්ව ක්‍රියාත්මක කරන කණ්ඩායම් කීපෙකුත් හිටියා. එන් ඒ කණ්ඩායම තමයි මටත් පහර දුන්නේ. මම අද මාව මාකව වාහනේ ඇතුලේ දාලා ගිනි තිබ්බනේ. නමුත් මම බේරුණා. මම ජීවි පන්ති තුනකට ගිහිමිනේ. අන්තිම දෙකට මට යන්න බැරුණා මොකද නායකත්වයේ විජේවිර මහත්තයයි ඩීජී ධර්මසේකර මහත්තයගේ තිබුණු ප්‍රශ්නයක් නිසා ඊට පස්සේ 88 89 මම ජේපීකට විරුද්ධ වැඩ කරපු කෙනෙක්. ඉතින් මම ඔය මම කොහොමදලා මම හොඳට අඳුරුනා. ඒක නිසා මට ගැහුවේ කවුද කියන එක මාව මරන්න හැදුවේ කවුද කියන එක අර තරුණයා නෙවෙයි. ඒගොල්ලන්ගේ නිකන් ඒගොල්ලන් පාවිච්චි කරපු මද්‍රව්‍ය අරගෙන හිටපු කණ්ඩායමක් පමණ. ඒකනේ මම කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට එක දඬුවම් දෙන්න එපයි කියලා. මේකේ ඉන්නේ ප්‍රජාතන්ත්‍ර දරුණු මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට නම් මම විරුද්ධයි. මං කියන්නේ රජයට අයුතු ලෙස මිනිසුන් අතරින් ගොඩ ගන්න එපා. ඒගොල්ලන්ට බලය තිබ්බට ඒගොල්ලන් ඒක කරන්නේ කළ යුතු නැහැ. රටේ සාමාන්‍ය නීති අර්ථ දෙගන්න. නමුත් ත්‍රස්තවාදී පනත යටතත් කවදා හරි ත්‍රස්තවාදයක් ආවොත් ඒකට විරුද්ධව ක්‍රියා කරුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මේ අත්අඩංගුවේම අපිට පේනවා සාමාන්‍ය අපිට පේනවා ඒවා සාමාන්‍ය නීති යටතේ ගන්න පුළුවන්.